තොන්සා දොරොක්හදා කියන ව්‍යාකරණ රටාව. මේ ව්‍යාකරණය අපි භාවිතා කරන්නේ ක්‍රියාපදයන් එක්ක. ඔයාලා දන්නවා සිංහල අර්ථය ගන්නව නම් මේකේ කරන්නට බලනවා වගේ අර්ථයක් තමයි තියෙන්නේ. මං අර මුලින් මාතෘකාවට පැහැදිලි කරා වගේ අපි මේ කරන්නේ ඇත්තටම මේ යම් කිසි කෙනෙක් ලව, ඒ කියන්නේ තව කෙනෙක් ලව්වමක් හරි වැඩක් කරව ගන්න ඌමනා වුණාම, ඒ කියන්නේ කරව ගන්න ඕනි වුණාම, ඒ කියන්නේ වැඩක් කාට හරි කරන්න කියලා බාර දෙද්දි, එතකොට තමයි මෙන්න මේ ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ. හරි, අපි බලමු මේක කොහොමද යොදාගන්නේ කියලා. මතක තියාගන්න මේ ව්‍යාකරණ රටාව ක්‍රියාපදයකට සමයි සම්බන්ධ කරන, ඒ කියන්නේ ක්‍රියාමූලයට දායිවත් කරලා ඒ කොටසට තමයි එකතු කරන්නේ. වෙනත් පුද්ගලයෙකුට යම් ක්‍රියාවක් කිරීමට සැලැස්වීම, මං අර කිව්වා වගේ වැඩ කිරීමට නියම කරන අවස්ථාවලදී තමයි මේක භාවිතා කරන්නේ. එතකොට මේකේ මේ පච්චිම් ભેදයකින් තොරව ක්‍රියාමූලය අගට මේ දොරොක් හදා කොටස එකතු කරාම හරි. මෙන්න මේ හදා කියන කොටසට ඔයාලා ඉගෙන ගත්තා නේද? ආව පොසේයෝ ව්‍යාකරණ රටාව, එහෙම නැත්නම් ඔසේයෝ එක, නැත්නම් ඔප්සිදා අපි ඉගෙන ගත්තනේ. මේ ව්‍යාකරණ කොටස් එකතු කරන්න පුළුවන්. දැන් මේ හදා කියන එකට දැන් මේක එකතු කරනවා නම් මොකද ආව පොසේයෝ ව්‍යාකරණ රටාව එකතු කරනවා නම් හේ පොසේයෝනේ. මේ ඔසේයෝ සේ ව්‍යාකරණ එකතු කරනවා හසේයෝනේ. දැන් උප්සිදා ව්‍යාකරණ එකතු කරන හප්සිදා. එතකොට තොරොක් හප්සිදා, තොරොක් හසේයෝ නේද, තොරොක් හේ පොසේයෝ, ඔන්නම තමයි ගන්න වෙන්නේ. මම ඒකයි මේ කියන්නේ, මේ මේ හදා කියන කොටසට මේ විදිහට මේ ව්‍යාකරණයෙන් යෙදිලා තියෙන පුළුවන් වාක්‍ය රටා ගොඩාක් දුරට මෙන්න මේ ඔසේයෝ සේයෝ කොටස තමයි එකතු වෙලා තියෙන්නේ. ඔයාලට ඉදිරියේදී උදාහරණ ඉගෙන ගනිද්දී පැහැදිලි වෙන්නේ ගොඩාක් දුරට මේ තොරොක් හසේයෝ කියන කොටස තමයි එකතු වෙලා තියෙන්නේ. කරන්නට බලන්න, කියන්නේ යම් කිසි කෙනෙක්ට විධාන කරන. එතකොට මේ ව්‍යාකරණය ඇත්තටම කරන්නේ මේ යම් කිසි කෙනෙක්ට විධානයක් කරද්දී, එහෙම නැත්නම් යම් කිසි කෙනෙක්ට යෝජනාවක් කරද්දී භාවිතා කරන. තව එකක් ඔයාලට පමණක් වෙලාට දකින්න පුළුවන් මේ ව්‍යාකරණේ මේ දොරොක් හල්කේයෝ, නැත්නම් දොරොක් හගෙස්සම් නිදා, ඉතුරු කෙනෙක්ට මාකාරී අවවාදයක් වගේ දෙයක් දී කරද්දී එයා මේ ඒ ව්‍යාකරණය පාවිච්චි කරලා, ඒ කියන්නේ දැන් ඔය විදිහට මේ විදිහට නැත්නම් ඒ විදිහට කරන්න මාකාරී දෙයක් පිළිතුරු දෙද්දී මේ දොරොක් හල්කේයෝ ඔන්නම පාවිච්චි කරන්න පුළුවන්. අපිට හමු වෙනවා ඒ කොටස් අපි ඉදිරියේදී බලමු. මේ බලන්න මෙන්න මේ චාට් එක බලන්න ඉස්සල්ලා තව එකක් තියෙනවා මේ දැනගන්න. ඒක තමයි දැන් මේ ව්‍යාකරණයේ ප්‍රතික්ෂේප කරන්න. ඒ කියන්නේ අපි දන්නවා ජී දැම්මොත් නේද, නැත නැහැ වගේ අර්ථයක් එන්නේ. එතකොට දැන් මේක ජී මල් දොරක් හදා දැම්මොත් කරන්නට බැරි වෙයිනේ. එතකොට අන්න එහෙම තමයි ගන්න වෙන්නේ ජී මල් දොරක් හදා. අපි බලමු මේ උදාහරණ රටා. එතකොට මතක තියාගන්න දැන් මේකේ පච්චිම් ભેදයක් නැහැ කිව්වනේ. මේ බලන්න ක්‍රියාපදයන් එක තමයි භාවිතා කරන්නේ. දැන් අපි බලමු මේ කංජෝ කියන්නේ ධනාත්මක විදිහට, කියන්නේ මොකක් හරි දෙයක් කදා කියන මේ ක්‍රියාපදයකමකෝ මේක දායිවත් කරා. ඉතුර මේකේ ක්‍රියාමූලයේ නේද ඉතුරු වෙන්නේ කා විතරයි. පච්චිම් ભેදයක් බලන්න කිව්වා දොරොක් හදා එකතු කරා. කදොරොක් හදා. ඕනනම් මේක වලට මේ හදාගෙන කොටසට මම අර පැහැදිලි කරා වගේ කදොරොක් හසේයෝ, කදුරු කප්සිදා, එහෙම නැත්නම් කදුරු කේපොසේයෝ, කදුරු කල්කේයෝ, ওই විදිහට ඕනම විදිහකට මේ හදාගෙන කොටස වෙනස් කරගන්න පුළුවන් ව්‍යාකරණයේ විවිධ ව්‍යාකරණ අනුව. මොක්ත කනවා, එතකොට මොක්තොර කස හදා නේද, කියන්නේ කන්න, මේ කන්නට බලන, කන්නට බලන්නේ, කන්නට බලන්න නම් මොක්තොර කසේයෝ. ඔන්නෝම මේ පුජොන් ප්‍රතික්ෂේප කිරීම නැත අර්ථ නෙගටිව් අර්ථයෙන් ගන්න නම් ජී මල් දොරක් හදා. එතකොට කාජි මල් දොරක් හදා නේද, නොයන්නට බලන්න, කියන්නේ නොයන්නට වග බලා ගන්නනේ. මොක්ත මොග්ජි මල් දොරක් හදා. ඔන්න මේ කන්න නොබලන්, ඒ කියන්නේ කන්න ඒ
කෑමට අවශ්‍ය කරන දේ කන්න නොබලන්න. ඒ කන්න එපා වගේ අර්ථයන් දීන් අන්න එහෙම. මෙන්න බලන්න මෙන්න මේ උදාහරණ තුන. කොංගන්ගේ අන් චූනික්කා තම්බේරල් කඳුරක් හසේය. කොංගන්ගනේ කොංගන් කියන්නේ සෞඛ්‍යයට. අංජෝනික්කා ඒ කියන්නේ සෞඛ්‍යයට හොඳ නැති නිසානේ. තම්බෙරල් කඳුරක් හසේය. තම්බෙ කියලා කියන්නේ දුම් වැටි දුම් පානේනේ. කඳුරක් හසේය කන්ත කියලා කියන්න ඉවත් කරන අත්තරිනවානේ. අත්තරින්න කටයුතු කරලා බලන්න. එහෙමන කියන්නේ ඒ කියන්නේ සෞඛ්‍යයට මේ දුම්පානේ අහිතකර හින්දා නේද, අහිතකර හින්දා මේක අත්හරින්න අත්හරින්න බලන්න අත්හරින්නට කටයුතු කරන්න කියලා කියන්න. බලන්න මේ මේක ඊළඟ එකත් කරුම් නේල් යොල්සියේ හෙයි හදරොක් කප්සිදා. කරුම් එහෙනම් නේල් හෙට යොල්සියේ 10ට හෙයි හදා කියලා කියන්නේ මේ මීටින් එකක් කරනවා. එතකොට මීටින් එකක් කරන්න බලමු, යෝජනා කරන්න. ඊළඟ එක නේල් බුතෝ හක්කියෝ ඒ චිගක් හාජි මල් දොරක් හසේයෝ. නේල් බුතෝ හෙට ඉඳලා හක්කියෝ ඒ පාසලට චිගක් හාජි මල් දොරක් හසේයෝ. චිගක් හදා කියලා කියන්න නේල් බුතෝ හක්කියෝ ඒ චිගක් හාජි මල් දොරක් හසේයෝ නේ. හෙට ඉඳලා නේ දහක්කියෝ ඉස්කෝලට පාසලට චිගක් හාජි මල් දොරක් හසේයෝ. ඒ කියන්නේ පරක්කු පරක්කු නොවී යන්න මේ කටයුතු කරන්න. ඔන්න වගේ අර්ථයක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ දොරක් හදා ව්‍යාකරණ රටාවෙන් මම කිව්වා වගේ යම් කිසි කෙනෙකුට නේද තව කෙනෙක්ට වැඩක් කරව ගන්න ඕනි වෙද්දී, එමන් නැත්තම් වැඩක් මේ කරව ගන්න කියලා බාර දෙද්දී, එමන් නැත්තම් යෝජනා කරද්දී, විධානයක් කරද්දී, අවවාදයක් දෙද්දී මෙන්න මේ ව්‍යාකරණය තමයි භාවිතා වෙන්නේ. හරි, තව බලමු අපි උදාහරණ අරගෙන ඉස්සරහට. හරි, මෙන්න මේක බලන්න හොඳට මොකද්ද තියෙන්නේ. කාසහනා මේ රූප සටහනත් එක්ක බලන්න. කම්ගියේ කොල්ලියෝසෝ යොරිනාගෝ මොරිදු අපාය. කම්ගි කියලා කිව්වේ නේද, කම්ගි කියලා කිව්වේ කම්ගියේ කොල්ලිදා කියලා මතක තියාගන්න ඔයාලා. එක ලේසි, ඒ කියන්නේ හෙම්බිරිස්සාවනේ. හෙම්බිරිස්සාව හැදිලා තීර නිසා යොරිනාගෝ උනත් හැදිලා මොරිදු අපාය. හිස හිසනේ, හිස රදයක් තියෙන, ඒ කියන්නේ මේ හිසේ එකක්කුමත් තියෙන, හිසේ වේදනයිනේ. යගල් මොක්කොනාසෝ බෙහෙත් දීලා ඉවරුනාට පස්සේ මියොචිල් තොන්නන්. මියොචිල් කියලා කියන්නේ මේ දින කිහිපයක්. තොන්නන් ඒ අතර කාලයේ තුල පුක් හොඳට සිදුරොක් හසේය. විවේකයක් ගන්න කටයුතු කරලා බලන්න කියලා කියනවා. ඊළඟ එක බලන්න යක්සොක් සිගන්නේ ඔන්ජේ රාගෝ හසොස් ජියෝ. යක්සොක් සිගන් මේ හමුවන වෙලාව. ඔන්ජේ රාගෝ හසොජ්ජියෝ ඉගැන කවදාදනේ, කවදාද කියලා හසොජ්ජියෝ කිව්වේ නැද්ද නා කියනවා. තාම්ජු කම්යෝයිල් තුසියේ. තාම්ජුනේ ලබන සතියේ, කම්යෝයිල් සිකුරාදා, තුසියේ දෙකට වෙනවා කියන. චුංයුහන් යක්ෂොගීනිකා ඉජ්ජි මල් දොරක් හසේයෝ. චුංයුහන් කියලා කියන්නේ වැදගත් කියන අර්ථේ. යක්ෂොගීනිකා හමුවක් තියෙන නිහින්දා නේද, පොරොන්දුවක් විච්ච නිසා ඉජ්ජි ඉත්ත කියලා කියන්නේ මේ අමතක කරනවා. එතකොට ඉජ්ජි මල් දොරක් හසේයෝ අමතක නේද, අමතක නොකරන්න වග බලාගන්න කියලා කියන. කියන්නේ අමතක නොවෙන්න කටයුතු කරලා කරන්න කියලා කියන. හරි, තව දැනගත යුතු කාරණාවක් තියෙනවා. දැන් මේ ව්‍යාකරණ රටා කියන්නේ දොරක් හදා ව්‍යාකරණ රටාව දැන් අත්‍යවශ්‍ය යෝජනා වාක්‍ය වලින් ප්‍රකාශ වෙනවා කිව්වේ. එතකොට ඒ වාක්‍ය වල කිසි විටකත් මේ ආසෝසෝ ව්‍යාකරණ රටාව භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි දැන් ඔයාලා දන්නවා මේ උප්සිදා නේද, උසේයෝ
ඊට පස්සේ ඔන්න වගේ ව්‍යාකරණ කොටස් දැන් මේ අවසානට එකතු වෙනවනේ මේ වාක්‍යයේ මේ බලන්නකෝ මේකේ මේ බලන්න මේ කිචිමේ සිම්හේසෝ යගල් මොග්දොරොක් හසේයෝ. ඉතුරු මෙතන තියෙන්නේ නේද? කිචිම කියලා කියන්නේ කැස්ස, සිම්හදා කියලා කියන්නේ මේ අධික කැස්සනේ. එහෙම නැත්තම් දරුණු කැස්ස. දරුණු කැස්සක් තියෙන නිසා යගල් මොග්දොරොක් හසේයෝ. බෙහෙත් බොන්න කටයුතු කරන්න කියන්නේ. එතකොට දැන් මෙතන භාවිතා කරලා තියෙන්නේ අග ඔසේයෝ ව්‍යාකරණිය. ඔයාලා ඉගෙන ගත්තනේ මේ ව්‍යාකරණයෙන්. ආසෝසෝ ව්‍යාකරණයේ යම්කිසි වාක්‍යයක තියෙනවනම් අගට ඔසේයෝ ඔසේයෝ ව්‍යාකරණ කොටස භාවිතා කරන්න බෑ කියලා. එතකොට ඒක වැරදි. ඒකයි හේතුව මෙතන. බලන්න මෙන්න මේ විදිහට ඔයාලා තියන්න පුළුවන් මේක. කිචිමි සිම්හානික්කා යගල් මොග්දොරොක් හසයෝ කියලා තියන් බලු. එතකොට මේ කැස්ස සිම්හානික්කනේ අධික නිසා නැත්තම් දරුණු නිසා. කැස්ස දරුණු නිසා යගල් මොග්දොරොක් හසයෝ. බෙහෙත් බොන්න කටයුතු කරලා බලන්න කියලා කියන්න පුළුවන්. තව එකක් තියෙනවා. දැන් මේ රටාවේ යමක් කිරීමට උපසිද්දුන්න විට අසන්නාට සමාන පෝමේ භාවිතා කර පිළිතුරු දෙයක්. දැන් ඔයාලට නේද කවුරු හරි කෙනෙක් ඔයාලට කියනවා මේ විධානයක් කරනවා මේක කරන්න කියලා. එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ ව්‍යාකරණ රටාවෙන් ඔයාගේ අදහසත් පිළිතුරක් විදියට කරන්නම් කියලා. මෙන්න මෙහෙමයි කියන්නේ ඒක. දැන් මේ උදාහරණය ගන්න මෙන්න මේක. කමල් නේද? කමල් නෙවෙයි තියන්නේ කිමල්. කිමල් සිහමල් චල් පයා චිංග පල්සු ඉසනිකා යොල්සිමී කුම්බු කොම්බු හදරො කසේය. කිමල් සිහොම් කියලා කියන්නේ මෙතන මේ අවසාන විභාගයට අපි කියනවා කිමල් සිහොම්. අවසාන විභාගයේ චල් පයා චිංග පල්සු ඉසනික්ක. චල් නේද? හොඳින් බැලිය යුතු නේද? චිංග පදා. චිංග පදා කියලා කියන්නේ මේ හොඳට කටයුතු කරන නැත්තම් වර්ධනය කරන. හොඳින් බැලිය යුතු නේද? අවසාන විභාගයේ හොඳට කරන්න අවශ්‍ය පුළුවන් හින්දා යොල්සිමි මහන්සියලා කොම්බු හදරොක් කසයෝ නේද? පාඩම් වැඩ කරන්න කටයුතු කරන්න බලන්න කියලා කියනවා. නා කියනවා නේ ඔව් යොල්සිමි කොම්බු හදරොක් හගෙස්සම් නිදා මහන්සි වෙලා පාඩම් කරන්න බලන්නම් කියලා කියනවා. දැකද මං අර කිව්ව වගේ මේ ව්‍යාකරණයෙන් නේද පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට මොකක් හරි දෙයක් කරන්නම් අන්න වගේ පිළිතුරු දෙද්දි මේ දොරොක් හල්කේයෝ දොරොක් හගෙස්සෙම් නිදා කොටස් එකතු වුණා කියලා කිව්ව මං ඒකයි. හරි එහෙනම් අපි යොන්සප්පයක් කරලා බලමු මොකද්ද කියන්නේ. දොරොක් හදාරල් සයොන් හේසෝ තාම් තේහාරල් වන්සොන් හසේයෝ. මෙන්න මේ දොරොක් හදා කියන ව්‍යාකරණ රටාව සයුන් හේසෝ භාවිතා කරලා පාවිච්චි කරලා තාම් පහත තේහා සංවාදේ වන්සොන් අස්සයෝ සම්පූර්ණ කරන් තියෙන. මෙන්න මේ බලන උදාහරණය. ඔන්න මේකෙත් තියෙන සංවාද ස්වරූපේ කාසා නා කියලා. කා අපි උදාහරණ ගමුකෝ අමල් කියලා. නා අපි උදාහරණ ගමුකෝ මේ කසුන් කියලා. ඔන්න විදිහ මෙතන තියෙන එකයි. තොනල් මෝගෝ සිප්පන්දේ ඔත්තොක්ක හාමියොන් චූල්කාය. නේද? තොනල් මෝදා කියලා කියන මුදල් ඉතිරි කරනවානේ. ඒතකොට මුදල් ඉතිරි කරන්න අවශ්‍ය හින්දා සිප්පන්දේ අවශ්‍ය වුණාම ඔත්තොක්කේ. කුමක්ද මොකද්ද? හාමියොන් චූල්කාය. කළ යුත්තේනේ මොකද්ද? කරනවා නම් හොඳ. දැන් මෙන්න මේ වරාණ ඇතුළේ තියෙන මේ වචනේ තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ දල් ඔන්නෙන්ගේ චොචුක් හදා කියලා. චොචුක් හදා කියලා කියන්නේ දැන් මෙතන මේ වචනේ මේ ඉතිරි කරනවා එහෙම නැත්නම් සුරකින් මේ සුරකින්වා වගේ අර්ථයක් තමයි තියෙන්නේ. මෙදල් කියලා කියන්නේ මේදල්. මේ කියන්නේ සෑම මාසයකට උන්නේගේ බැංකුවට මේ චොචුක් හදා මුදල් ඉතිරි කරනවා කියලා තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ මෙන්න මේ චොචුක් හදා කියන කොටස අපි හරවනවා අපේ ව්‍යාකරණ රටාවට නේද? දොරොක් හදා කියන. එතකොට දොරොක් හසයෝ කියලා කියන්න බලුවා. මෙන්න මෙහෙම තියෙන්නේ. චොගම්සික් ඉරාදෝ මෙදල් උන්නේගේ චොචුක් හදුරු කසේ. දූට චොගම්සික් ඉරාදුනේ. චොගම්සික් කියලා කියන්නේ සෑම නේද?
මෙදල් කියලා කියන්නේ සෑම මාසයක. සෑම මාසයකම උන්හින්ගේ බැංකුවේ නේද මේ චොචුක් හදුරක් හසය ඉතිරි කරලා බලන්න කියලා. චොගම්සික් කියලා කියන්නේ පොඩ්ඩක්වත් නේද, පොඩ්ඩක්වත් පොඩ්ඩක්වත් සෑම මාසයක මේතල් සෑම මාසයෙන් බැංකුවේ නේද ඉතිරි කරන්න බලන්න කියලා කියනවා. හරි, එහෙනම් දෙවෙනි එක මොකද්ද තියෙන්නේ බලමු. ඔන්න කායිකේ තියෙනවා කිල්ගොරියේ චාර්ල් සෙවෝසෝ චෙසොන් හම්නිදා කියලා කියන. කිල්ගොරි කියලා කියන්නේ මේ පාර වීදියේ. චා කියලා කියන්නේ මෙතන තියෙන සුපුරිපන්නේ මෝටර් රථය. එතකොට මෝටර් රථයක් සෙවෝසෝ නේද, සෙවුදා. එතකොට මේ සෙවෝසෝ චෙසොන් හම්නිදා කියන්නේ නැවැත්තී කාරුණාවෙන් හින්දා චෙසොන් හම්නිදා සමාවෙන් කියලා කියන. එතකොට මෙතන දැන් මෙන්න මේ වරහන් ඇතුළ තියෙන එක තමයි තියෙන්නේ. අපි හිස්තැනට යොදා ගන්න ඕනේ මේ දොරොක් හදා ව්‍යාකරණ රටාව එකතු කරලා. එතකොට ජුචාජං ඒ චරල් සෙවුදා. ජුචාජං කියලා කියන්නේ වාහන නවත්වන ස්ථානේ නේද, චරල් සෙවුදා. චා කියලා කියන්නේ, චා කියලා කියන්නේ ඇත්තට මෙතන මෝටර් රථය සෙවුදා නවත්වන කටයුතු කරන. එතකොට තාම්බුතෝනන් කොක් කොහමද? ඔව්, ජුචාජං ඒ චරල් සෙවුදොරොක් හසේයෝ කියලා කියන්න. ඊළඟ වතාවේ නම් අනිවාරෙන් නේද වාහන නැවත්ත නිස්ථානයේ මොඩ රථය සෙවුදුරොක් හසයෝ නවත්තලා තබන්න වග බලාගන්න, නැත්තං කටයුතු කරලා බලන්න කියලා කියන්න පුළුව. තුන්වෙනි එක බලමු අපි. තෝ සිල්සුරල් හේසෝ චොම්මල් මියන්නේ. තෝ කියලා කියන්නේ තවත්, සිල්සු කියලා කියන්නේ වැරැද්දක් නේ, වැරැද්දක් කර නින්දා චොම්මල් මියන්නේ. වැරැද්දක් කිරීම නිසා ඇත්තටම මියන්නේ සමාවෙන්. වරහන් ඇතුළේ තියෙන පදයක් ජොසිම් හදා කියලා කියන. ජොසිම් හදා කියලා කියන ප්‍රවේසම් වෙනවනේ. එතකොට අපරෝණන් ජොසිම් හදරෝ කසය නේද, මේ ඉස්සරහට නම් ප්‍රවේසම් වන්න බලන්න, කටයුතු කරන්න බලන්න ඔන්නෝගයි කියන්නේ. හරි, අපි බලමු මේ හතරවෙනි එක මොකද්ද තියෙන්නේ. ඔන්න කා යටද තියෙනවා ඊ පොගෝ සෝරල් ඔන්ජේ කජී කන්නම්යොන් තෙල් කායෝ. පොගෝසු කියලා කියන්නේ වාර්තාවනේ, ඔන්ජේ කජී කවද දක්වා දවසන් කළේ නේද, ඔන්ජේ කජී කියන්නේ කවදා දක්වා, කන්නම්යොන් තෙල් කායෝ අවසන් කළ හැක්කේ කවදාද කියලා අහනවා. උත්තරයක් දීලා තියෙනවා කොහමද වරහන් ඇතුළේ තියෙන්නේ, ඉබොං චුමල් කජි චෙචුල් හදා. ඉබොං කියලා කියන්නේ මේ 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 සතියනේ. ඉබොං චුමල් කජි මේ සතියේ දක්වා චෙචුල් හදා. චෙචුල් හදා මෙතන තියෙන්නේ ඉදිරිපත් කරනවා කියන අර්ථය. මේ සතියේ අවසානය දක්වා ඉදිරිපත් කරනවා. මේකද අපි දැන් හරවන ව්‍යාකරණයට කොහොමද, ඉබොං චුමල් කජි චෙචුල් හදුරොක් හසේයෝ කියලා තමයි හරවන්න. එතකොට මේ සතියේ දක්වා කොහොමද ඉදිරිපත් කරන්න කටයුතු කරලා බලන්න කියලා කියනවා. අවසානෙක අපාත විචෙන්ගේ සනන් සරම්දරි නෝමු සිගුරෝ වෝයෝ. වරහන් ඇතුළේ තියෙනවා ඉසාරල් හදා කියලා. අපාත කියලා කියන්නේ මහල් නිවන ඩිපාර්ට්මන්ට් නේ. වීචන් ඒ කියන්නේ උඩටට්ටුවේ සනන් මිලදී. ඒ කියන්නේ සනන් මෙතන තියෙන මේ සල්දා කියන පදේ තියෙන ඇත්තන නන් වර්තමාන කාල ස්වරූප. එතකොට සනන් සරම් දෙයියන් ජීවත් වෙන මිනිස්සු නෝමු ගොඩක් සිගුරෝ වෝයෝ නේ. සිගුරොප්ත කියලා කියන්නේ ගෝසාකාරී නේද, ඉසාරල් හදා කියන අප කෙවල් මාරු කරනවට. එතකොට තරන් පම්පොබි ඔප්සමියොන් වෙනත් මගක් වෙනත් ක්‍රමයක් නැති හින්දා මොකද්ද ඉසාරල් හදුරක් හසය ගෙවල් මාරු කරන්න කටයුතු කරලා බලන්න කියලා මේ යෝජනා කරලා බලන. මං ඒකයි කිව්වේ මෙන්න මේ ව්‍යාකරණ රටාවෙන් යම් කිසි කෙනෙක්ට නේද වැඩක් කරව ගන්න ඕනි වෙද්දිත් එමන් නැත්තම් වැඩක් කරන්න කියලා බාර දෙද්දිත් විධානාර්ථයෙන් යෝජනාර්ථයෙන්
මේ ව්‍යාකරණ රටාව භාවිතා කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාලගේ අදහසුත් ඉදිරිපත් කරලා බලන්න මේ ව්‍යාකරණේ භාවිතා කරලා.